මේකට හේතුව තමයි අපිට මේ කිසිම දෙයකට ක්‍රමවේදයක් නැහැනේ. ඒකෙන් ඔතනදී විතරක් විශේෂයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ අති විශාල කියන්නේ සැලකිය යුතු මුදල අතරමැදියෙකුට ලැබෙන්න සලස්වෙන්න මේ ඉඩ ලැබෙන්නේ මෙතන කිසිම කියන්නේ නියාමනයක් නැති නිසා. රජයක් වුණාම රටේ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ඒ යෙදී සිටින අයගේ ජීවනෝපාය කර්මාන්තය ගැන ඇගැයීමක් කරන්න පිළිගන්න එක අගය කිරීම තියෙනවා. එහෙම දෙයක් ලංකාවේ. මේකට යෝජනා කරනවා අපි පැහැදිලි වැඩ පිළිලා, ඒ කියන්නේ නිෂ්පාදනය කරන ඔබට ගොවියට ඔබට හදාගන්න පුළුවන් වෙනම සංවිධානයක්, ඔබට එක්ස්ට්‍රස්ටි හදාගන්න ඒ සංවිධානයට රජයේ වගකීමක් අරගෙන රජය ඔබට ලැබෙන්න සලස්වන ඒට අවශ්‍ය කරන ඔබට කියන්නේ කර්මාන්තයක් හැටියට හාල් මෝල් හදාගන්න ඔබේ අයගේ සියලු දෙනාගේ නිෂ්පාදනය එකතු කළා ඒකෙන් හාල් නිෂ්පාදනය කරන්න ඉන්න ඉදිරියට ඔබට පුළුවන් තුන්වෙනි අතරමැදිය ඉවත් කළා ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා ඒ කියන්නේ ඔබ ඉදිරිපත් දෙන්නේ කිසිම මැද කෙනෙකුට ඒක රජය එන්කරේජ් කරන ඒ කියන්නේ උනන්දු කරනවා රජයත් මෙතන ඉන්නවා ඒ වගේම අනිත් සංවිධාන වල තියෙන කෙලින්ම මැදිහත් වෙනවා මොකද ඒ ඔබ නිෂ්පාදනය කරන හාල් ඔබට පුළුවන් කෙලින්ම ඉන්ටර්නෙට් එකේ ඒ කියන්නේ වර්ල්ඩ් වයිඩ් වෙබ් එකේ දාන්න පුළුවන් ඔබට පුළුවන් කියලා ඉන්ටර්නෙට් එකේ පබ්ලිෂ් කරපුවාන් පස්සේ අපි එකට දෙන ඇප් එකක් ක්‍රියේට් කරනවා සොෆ්ට්වෙයාර් එකක් ඔබට පුළුවන් එතකොට ඔබේ අස්වැන්න මෙච්චරයි අහවල් තැන තියෙන්නේ මෙච්චරයි අපේ තියෙන්නේ ඔබට මේකට ඉල්ලුමක් කරන්න පුළුවන් කියලා. ඒක කොළඹ හා වෙනත් ප්‍රදේශවල ඉන්න අයට ඍජුවම ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඒක මිලදී ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒක කරපු හැටියෙම මේ ප්‍රශ්නේ විසඳේ. එතකොට සමහර අය කියනවා මේ අවස්ථාවේදී මේ මෝල් හිමියෝ හරි බලවත් මේක කරන්න පුළුවන්. ඒකට කලබල වෙන්න එපා. මේ මංකොල්ලකාරයන්ගෙන් රජය අපිට රාජ්‍ය බලය ගන්න පුළුවන් නම් ඊට පස්සේ ඒ දේ ලොකු දෙයක් වෙන්නේ නැහැ කොහෙද. ඒක අපි වගකීම ගන්න. මොකද අපිට මෙතන වැදගත් වෙන්නේ කවුද? මෝල් හිමියද? නැත්නම් මේ රටේ මහජනතාවද? මේ කෘෂිකාර්මී ඉදලා ඉන්න මේ කර්මාන්තී ඉන්න අයද? ඒ ගැන වගකීම ගන්න. ඒ ගැන කලබල වෙන්න එපා. මේකෙන් වැදගත් දෙයක් වෙනවා. දැන් ඉන්න අතරමැදියන්ට පුළුවන් මේ සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් වෙන්න. එතකොට දැන් අපි තුම ඔබ කර්මාන්තය කරලා ඔබේ නිෂ්පාදනය ඔබේ හාල් නිෂ්පාදනය වී නෙවෙයි හාල් නිෂ්පාදනය මේ කොළඹ හා තදාසන අනිත් ප්‍රදේශ වලට ගන්න අයට ඔවුන්ට පුළුවන් එක කෙලින්ම ප්‍රවාහන පහසුකම් සලසන්න. ඔවුන්ට තවදුරටත් මේකට සහභාගීත්වයක් දක්වන්න පුළුවන්. නමුත් මේ දැනට යන ක්‍රමේ නම් වෙනස් වෙයි. ඔබ නිෂ්පාදනය කරන කියන්නේ කෘෂිකර්මයේ යෙදෙන ගොවියාට සාධාරණ බිලක් ලැබේ. ඒ වගේම මේ කොළඹ හා අනිත් ප්‍රදේශවල මේක ගන්නා පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට හාල් ලැබේ. මේ සම්බන්ධයෙන් තියෙන වඩාත්ම යෝග්‍ය වැඩපිළිවෙල මේකයි. හැබැයි ලෝකයේ අනිත් රටවලත් උමයි. ඒගොල්ලෝ දානවා කෙලින්ම තමන්ගේ අස්වැන්න දානවා ඒක ප්‍රසිද්ධ කරනවා. ඉන්ටර්නෙට් එකේ දාපුවාම ඒක අස්වැන්න නෙලඳ කලින් දාන්නේ අහවල් දවස මගේ අස්වැන්න නෙලනවා. එතකොටම ඒක ඔබ ප්‍රකාශයෙන් පත් කරපුවා තියෙන අනිත් අයකට ඉල්ලීමක්. ඔවුන් ඉල්ලු කරනවා ඔවුන් කියන අපි මිලදී ගන්න සූදානම් මේ මිලට වැඩිම මිලට ඔබට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබේ ඒක හාල් වී නෙමෙයි හාල් බවට පත් කළ හිටන් ඔබට කෙලින්ම ඇඩ්‍රස් දෙන්න පුළුවන්. ඒතුළ අර අතරමැදි පිළිතුර පුළුවන් ඒක සප්ලයි කරන්න. ඒතුළ ඔබත් ආරක්ෂා වෙනවා අනිත් කරවලේ සිටින පාරිභෝගිකයත් ආරක්ෂා වෙනවා. ඒතුළ රජයට ලොකු ඒකට ලොකු මේක ඒක දායක වීමේ ලොකු සෑහීමකට පත් වෙන්න පුළුවන්. මොකද ඔබේ කර්මාන්තයත් ආරක්ෂා කරනවා ඒ වගේම පාරිභෝගිකයත් ආරක්ෂා කරනවා. ඒකට කලබල වෙන්න එපා. අස්සන්න වැඩි වුණාට මිල පැහැල යෑමේ අවස්ථාවක් මේ රටේ මිනි ඉදිරියට වෙන එකක් නැහැ. ඔබ දන්නවද? දැන් අපිට පුරුදු කරලා තියෙන මොනවද? පාන් කන්න තිරිඟු පිටුවලි. මේ අවස්ථාවේදී ඔබට කියන්න ඕනේ ඔය සම්බන්ධව අර ආර්.සී.එල්. වික්‍රමනායක මහතා සහ ඒ වගේම තවත් විද්වතුන් රැසක් කරුණ මේ සම්බන්ධයෙන් හෙළි කරලා තියෙනවා. මේක ලොකු දෙයක් නෙවෙයි. අපි වසරකට US ඩොලර්ස් ඇමරිකන් ඩොලර් මිලියන 100 ගානක් මේ පිටිවලට වියදම් කරනවා. එවැනි අවස්ථාවක අපිට පුළුවන් හාල් පිටිවලින් මේක අලුත් දෙයක් නෙමෙයි. තිරිඟු පිටි වගේම හාල් පිටිවලින් පෙරදී වැඩිම පාවිච්චි ගොඩාක් අය පාවිච්චි කරන පාන් නිෂ්පාදනයේදී අපිට ඒක ඒ අතිරික්තය පාවිච්චි කරනවා. ඒයින් ඔබට ඔය කියපු ප්‍රශ්නේ නිකම්ම විසඳේ. වෙනත් කර්මාන්ත සම්බන්ධයෙන් උත් කියන්න තියෙන ඔය ටිකමයි. ඒ කර්මාන්ත වලින්
ඒ එන නිෂ්පාදනය අපි තුමු මාළු නිෂ්පාදනය කියලා. ඒක අතිරික්තයක් තියෙනවා නම් ඒක ටින් කරන්න පුළුවන්. ඒක ටින් කළා අපිට පරිභෝගයෙන් ලැබෙන සල්ප. ඕක ඕනම නිෂ්පාදනයක ඕක තියෙනවා අතිරික්තේ පාවිච්චි කරන ක්‍රමවේදයක්. මේක වෙනත් විදිහකට කියනවා නම් ඔය ඔබ නිෂ්පාදනය කරන දේ ඒ කියන්නේ ඇග්‍රෝ ප්‍රොසෙසින් ඉන්ඩස්ට්‍රි එකක්. ඒක ඒ විදිහටම පරිභෝගයෙන් ලැබෙන සලසන්න නෙවෙයි. ඒක ප්‍රොසෙස් කරලා ලැබෙන සලසන්න පුළුවන්. ඒක ඒක ලෝකේ හැමතැනම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැති ඇයි? මේ කියන්නේ වෙන දෙයක්. මේ රටේ ක්‍රියාත්මක මේක නාගානන්ද ඔබට අලුතෙන් කියන්න ඕනේ නැහැ. මේ රටේ අපි ඒකේ අග මුල වෙනස් කරනවා. මේ විෂය සම්බන්ධයෙන් ඒ ඒ ක්ෂේත්‍රයේ සම්බන්ධ පරිචයක් තියෙන දැනුමක් තියෙන සියලු කීප දෙනෙක් ඒ ක්ෂේත්‍රය සම්බන්ධ නිපුණත්වයේ දක්වන කීප දෙනෙක් ඔබට ඔබේ තියෙන ගැටලු निराකරණය කිරීම සඳහා කරුණු දැක්වීම කරයි.